පවතින තත්වය ඔව් ඒක වෙනස් වෙන්න ඕනේ අරකල කරමු ඒත් අරකලයේ කියන වචනවත් නොදන්න මිනිස්සු කොයිතරම් ඉන්නවද පාලකින් වෙනස් වෙන්න ඕනේ ඒ වෙනුවෙනුත් අපි අරකල කරනවා පාලනය වෙනස් වෙන්න ඕනේ ඒ වෙනුවෙනුත් අපි අරකල කරනවා ඒත් හොඳම අරකලය Taman වෙනස් වෙලා Taman තුලම අරකලයක් ඇති කර ගැනීම මේ ඉන්නේ ඇන් සොෆී හර්මන්සෝ ලක්ෂ 5ක ජනතාවක් වාසය කරන ස්වීඩනයේ දෙවන විශාලතම නගරය ගෝතන්බර්ග් වල කලින් සිටි නගරාධිපතිනිය 2016 අවුරුද්දේ ඉඳලා 2018 අවුරුද්ද වෙනකම් ඇය ගෝතන්බර්ග් වල නගරාධිපතිනිය ඒ කාලයේදී තමන්ගේ නගරය වෙනුවෙන් රාජකාරී කටයුතු සිදු කළ ඇය රාජකාරිය අවසන් කළ පසු රැකියාවක් සොයා ගන්නවා ඒ රැකියාව තමන්ගේ පෙර රැකියාවත් එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියලා ඇය හිතුවේ නැහැ ඒ වගේම ඇය බලය ගැන හිතුවෙත් නැහැ තනතුරේ නිවත් වූ ඇන් සොෆී මහත්මිය කුණු ලොරියක වැඩ කරන රැකියාවක් තෝරගත්තා. ඒ නගරාධිපති තනතුරේ නිවත් වුණාට පස්සේ නිවසේ කුලිය ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම වෙනුවෙන් මේ රටේ කුණු ලොරිය පදවන රියදුරු විසින් නිවෙස් අසලටම පැමිණ තමා විසින්ම කුණු සහිත පෙට්ටිය යන්ත්‍රානුසාරයෙන් ලොරියට පටවන්නට ඕනි. ඒත් කිසිම පැකිලීමකින් තොරව ඇය ඇගේ රාජකාරිය සිදු කළා. තමන් කලක් නගරාධිපති තනතුරු දරූ බල ප්‍රදේශයේම ජනතාවට තමයි ඇය මේ විදියට සේවය කරන්න පටන් ගත්තේ. වෙනත වගේ ඇයට ඇතැම් විට කරුසරු හිමි වෙන්නේ නැතුව ඇති. ඒත් ඇය ඇගේ අලුත් රැකියාවට බොහෝ සෙයින් නැළුම් කළා. නගරාධිපති තනතුරේ නිවත් වීමත් එක්ක බර වාහන රියදුරු බලපත්‍රය ලබාගෙන තමා නගරාධිපතිනිය ලෙස සේවය කළ නගර සභාවටම කුණු ඇදීමේ තනතුරට අයදුම් පතක් ඉදිරිපත් කොට ඇය සේවයට බැඳුනේ පවතින නීතිමය රාමුවලට පවා ගරු කරමින්. ලෝකයේ බොහෝ දේශපාලකයන් තමන්ගේ සේවය අවසන් කිරීමට සිදුවීමත් එක්ක තෝරගන්නේ තමන්ගේ පෙර රැකියාවටම ගැළපෙන රැකියාවක්. නැත්නම් තමන්ගේ බලය තවදුරටත් රඳවා ගන්න ඔවුන් විශාල වෑයමක් දරනවා. ඒත් ඇය ලෝකයටම වටිනා ආදර්ශයක් ලබා දෙනවා. දේශපාලකයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ලබාගත හැකි සුදුසුම රැකියාව මම කරනවා. ඇය පවසනවා. හිතන්න ඇගේ බලය දැන් නැහැ. ඒත් බලය රඳව ගන්න ඇගේ උත්සාහයක්වත් නැහැ. ඇගේ රාජකාරී ජීවිතයේදී ඇය දකින්න ඇති කුණු එකතු කරන මිනිස්සු කරන සේවය ඇය ඒකට ගොඩක්ම ගරු කළා. හැම රැකියාවක්ම එක වගේ යන මතය ඇය විශ්වාස කළා. සමහර තැන්වල බලය අල්ල ගන්න මේ වෙලාවෙත් මිනිස්සු කොච්චර සටනක් කරනවද? ඒත් හැකියාව තිබියදීත් බලය අත්හැරීම ඒක ඇගේ මානසික සතුටට ලොකු ශක්තියක් වෙන්න ඇති. විප්ලව කරන සමාජයට බලය අල්ලන්න පැතිමාරු කරන පාලකින්ට තමන්ගේ බලයෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න අයට ඇය දුන්නේ ආදර්ශයක්. ලොකු පුටුවක ඉන්නවා වෙනුවට බිම ඉඳ ගන්න එකක්. ඒකත් ලොකු ගෞරවයක්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.